සාපුහා කාර්යාල පනත යටතේ තියෙන වෙනස්කම් කරන්නේ. ඒක යටතේ වැඩ කරන්න පුළුවන් කාන්තාවන්ට රාත්‍රී 8 වෙනකම් විතරයි. රටේ මේ රාත්‍රී කාලයේ වැඩ කරන්න කාන්තාවන්ට බැහැයි කියන අපේ 1954 දාපු නීතියත් එක්ක මේ ක්ෂේත්‍ර ඉස්සරහට කරගෙන යෑමේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද පිටරටවල් වලට තමයි මෙහි ඉඳලා සේවා සපයන්නේ. මේ වේලාව වෙනස් කර ගැනීමට අපිට සිද්ධ කරන්න සිද්ධ වෙනවා. දැනට මේ වේලාවල් වෙනස් කිරීම දැනට සාපුහා කාර්යාල පනතේ විශේෂ අවස්ථාවන්සේ සලකා අපි ලබා දීලා තියෙනවා යම් ක්ෂේත්‍ර කීපයකට හෝටල් වලට ගුවන් සේවා සමාගම් වලට දැනට ලබා දීලා තියෙනවා. සමස්ත වැඩපිළිවෙල හරහා ඒ අයට මාතෘ දීමනා ලබා දෙන්න ඒ වගේම රැකියා අහිමිවීමකදී වන්දි ගෙවීම වැනි සුවිශේෂී සංශෝධනයක් සිද්ධ වෙන්න අපි සූදානම් කරලා තියෙනවා. දැනට ඒක නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. 2009 අවුරුද්දේ ඉඳලා මේ අවුරුද්ද වෙනකන් මිනිස් දින 213,986ක් වර්ජන හරහා මේ රටට අහිමි කරලා තියෙනවා. ඔබතුමා දැන් ඉන්නවනේ, ඔබතුමා මේ ඉන්දිරේ මෙතන ඉඳලා එතන කියලා කතා කරනවා. 2005 බාලවේන්ද්‍රා දානමරික අපතේ කරාද ඔබතුමාට? මේවා වෙනස් කරන්න ඕනි තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ඔබතුමාට ආරාධනා කරනවා ඔය ඇවිල්ලා එකතු වෙලා මේ වෙනස් සංශෝධන ටික කරන්න එකතු වෙන්න කියලා අවශ්‍ය වෙලාවට. ඔව් ඔව් එනවා, ඔබතුමාත් එනවා අලුත් ආණ්ඩුවේ කොටසක් කරුවේ බවට ඔබතුමා පත් වෙනවා කියලා අපි දන්නවා. ওই ප්‍රසිද්ධිය එනවා කිව්වට මේ පැරණි කම්කරු නීති පාවිච්චි කරලා කප්පන් වසන්තලා ඉන්නවා. කප්පන් ගන්නවා කම්පැනියෙන් කම්පැනියට ගිහිල්ලා. ඒ කප්පන් එකතු කරපුවා තමයි පහුගිය දවස්වල අර මිටට මේ මිටට කියලා ගම්ගම්වල ලොකු ලොකු රැස්වීම් තියන්න සල්ලි එකතු කරේ කප්පන් අරගෙන. දැන් ජනාධිපතිවරයා කියනවනේ මේ මල්වට්ටියට අත ගහන්නේ කියලා. දැන් බලන්නකෝ කෙහෙලියගේ මල්වට්ටියට කවුද අත උස්සපු 113? පාර්ලිමේන්තුවේදී අපේ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවක් ආවහම ඒ විශ්වාසභංගයේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුව දේශපාලන පක්ෂ වශයෙන් ගන්නවා. අපි අධිකරණයට ඇඟිලි ගහන්නේ නැතුව අද කෙළිය රඹුකවැල්ල මැතිතුමාට නීතිය ක්‍රියාත්මක කරන සාධාරණ ක්‍රමවේදයකට මම ආරාධනා කරනවා ඔබතුමාට මෙතන කතා කර කර ඉන්න නැතුව අර අනුර කුමාර දිසානායක මහත්තයා අච්චර විවාදයකට කතා කරනවා. පුළුවන් නම් යන්නකෝ දෙන්නත් එක්කම එකට හාන්න නාන්න ගිහිල්ලා. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කියලා ගේන නීති ඇත්තටම ගේන්නේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නෙවෙයි, කාන්තා ශ්‍රමිකයන්ගේ ජීවිත තවත් අමාරු කරන අවදානමට පත් කරන නීති තමයි මේ යෝජනා වෙන්නේ. දැන් මේ ගෙනලා තියෙන සංශෝධනයෙන් යෝජනා කරන්නේ ඒ ලේබර් කමිෂනර්ගේ තියෙන බලය අයින් කළා, මේ බලය කෙරින්ම ඇමතිවරයාට ලබා දෙන්න තමයි මේ සංශෝධනය ගේන්නේ. මේ සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ආයතනවල කාන්තාවන්ට රාජ්‍ය සේවයේ දීම සඳහා අවස්ථාව ලබා දීම. දැන් මෙතුමා විශේෂයෙන් කතා කරා මේ කාන්තාවන්ට අවස්ථාව ලබා දෙනකොට පනතෙන් විශේෂයෙන් දීලා තියෙන්නේ අර ඔන්ලයින් හරහා වැඩ කරන ඒ අයට තමයි විශේෂත්වය දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ හෝටල් වල සමාජ ශාලාවල් වල එයා ඒ වගේම ඔය වෙන වෙනම ගෙස්ට් හවුස් වල සාපු සංකීර්ණ මේ සියල්ලම වල වැඩ කිරීම වෙන සම්බන්ධව තමයි මේ ඒ පනතේ අද සංශෝධනය අවිලා තියෙන්නේ. මේ අයටත් අදාළව අපිට නියෝග විදියට ඉදිරියේදී ඉදිරිපත් කරන්න තියෙනවා. මේ අයගේ කොයි විදියටද ප්‍රවාහන පහසුකම් කොයි විදියටද බලා ගන්න තියෙන කියනවා ඒක නිකුත් කරන්න තියෙනවා. මේ පනත සංශෝධනයේ සිද්ධ වෙන්නේ මේක KPO BPO සෙක්ටර් එකට ඕපන් කිරීම විතරයි මේක සිද්ධ වෙන්නේ.